धम्मं श्रवणकालो अयं भदन्ता। धम्मं श्रवणकालो अयं भदन्ता। धम्मं श्रवणकालो अयं भदन्ता। सुरं सवन्मातदं रासगावा बनकेमट कालय आवा। पिंबर उबगे साधुनाद मेद दम्भंड दस आत रहो देवा। देव सवन माल विकसित वन्नट मी हंड गंग नात रहो देवा। उबहायक तुव दहम सन्नट सियलुम देवी वरु पेमीनेवा। सियलुम देवी वरु पेमीनेवा। वीराति वीर त्रैलोक्यनाथ सकल लोक वंदना। ब्रह्माति ब्रह्म देवाति देव एकाग्रसिति निवंदना। एकाग्रसिति निवंदना। एकाग्रसिति निवंदना। मेरु गिलंबर सादित सत्धर्म मकुट रंजना। धर्मादिराज सुअसुबल एकाग्रसिति निवंदना। एकाग्रसिति निवंदना। एकाग्रसिति निवंदना। संतान दीप पुण्यवंत मनहार श्रीनि शोभना। संगादि राज्य सुपटिपन्न एकाग्रसिति निवंदना। एकाग्रसिति निवंदना। एकाग्रसिति निवंदना। सम्वेत सन्ति दण्डंस सम्वे सं जीवितं प्रियं। अन्तानं उपमं कत्वा न हनेय न गातये। दंडुवं वलट सैम के ने कुम बियवन्ने।
සැමකෙනෙකුන්ම ජීවිතයට ප්‍රියවන්නේ තමනොත් එසේනම් ඇයි වරදට යන්නේ සිතමින් තමන් ගැන වෙනෙකෙකු නොමරන්නේ සංසාරික කතර දිවිමල පරවෙනවා සන්තානය පවිටු මගටම යොමු වෙනවා නොසිතානුන් ගැන අනුනට වද දෙනවා මිනිසුන් අතර නොමිනිසුද හමු වෙනවා තමනගේ සැපත මිස අන් සැප නොරින්සෝ ඇත්තට දත් නැතත් බොරුවට විලිත්සෝ තමගඳ වසා අනුනගේ කුණු ඇවිත්සෝ මනසින් උසස් හින්දලු අපි මිනිත්සෝ සදහම් දිය දහර ගැලුව මෙත් කරුණා ගඟයි දයාවන්ත වූ හදවත් තිබුණේ අපි ළඟයි සොයා දෙන්න හැකිවෙද මට දෙන්නේ වාහිඟයි කියා ගන්න බැරි තරමට නොමිනිසුකම් දිගයි එරපදු මල් පිපෙන තවම ගමේ දෙවට දිගේ නිල්ල නිලන සොඳුරු පවන බෝසෙවනින් නැගේ කනට ඇසුණු මිහිරියාව සම්බුදු බණ මගේ තවම ඇසෙන රටක කිමද තිරිසනුන්ගේ රඟේ ලහසනව ලහසනවේ හොඳත් නරක් වෙලා සුසිරිත් ගමනට දුසිරිත් ඇයිද හරස් වෙලා කුහක නපුරු අනුවනකම් අපට බරක් වෙලා අසන්න මේ කියන පුවත හොඳින් මදක් වෙලා ලොවකට උරුම සුන්දර සෙනේ හස්කන්ද සුවදායකය හැම හදටම මන බැන්ද එන මුදු වෛර හැඟුමින් පිඳ ඒ කන්ද දරුවෙකු මරාදැමු මට නම් පුළුවන්ද
සන රාමර ලෝක සිවංකර අප අමාමෑණි ලෝතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන උත්තම වූ ශ්‍රී සත් ධර්මයෙන් දහම් බිදක් සිංහල කවිය සමග මුසු කරලා යුගාසන කාව්‍යයේ මේ ධර්ම දේශනාවක් සිද්ධ කිරීමටයි අප බලාපොරොත්තු වන්නේ. පිරෙන්සි සමාධි විහාරාධිපති ඉතාලියේ ප්‍රධාන සංඝනායක පූජනීය දොඩන්දෙනියේ නන්දසිරි ගෞරවනීය ලුකහාමුදුරන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සිදු කරන ලබන ඉතාලියේ අන්තර් විහාරස්ථ සදහම් වැස්ස බෙරසටහන් මාලාවේ සෑම පෝයකටම සිද්ධ කරු ලබන ආගමික වැඩසටහන යටතේ මෙවර ඇසළ පුරපසළොස්වක පොහොය නිමිති කරගෙනයි මේ යුගාසන කාව්‍යයේ මේ ධර්ම දේශනාව රෝමේ සාක්‍යමුනි විහාරස්ථානයේ සිට සජීවීව සිද්ධ කරනු ලබන්නේ. අද අපගේ ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරගන්නේ අප ජීවත් වෙන සමාජ පරිසරයේ තුල සිදු වුණු අනුවේදනීය කතා ප්‍රවෘත්තියක් පාදක කරගෙන ධර්ම දේශනාව සිද්ධ කිරීමටයි. මරණය මරා බුදු හිමි ලොව දිනුසේක ඉන්නයින් මහසදහම් වැසි දුන්සේක යටවිමිනිස්කම් වෛරෙන් බැන්දිනේක දරුවන් මරා සැනසෙන යුගය කිමේක අනන්තයි බැඳුනු සෙනෙහස යෝජනාවකින් සම්මත හෙළ කුල සිරිතට අනුවම යුවල එක් වුණා යුවල එක් වුණා මහා හඬින් බොරු නැතුවට කළ යුතු දේ කර හරියට එක් වූ දම්පතින් සොඳුරු විලස වැජඹුණා විලස වැජඹුණා මිනිස් කමේ අරුත රැඟෙන ජීවන මග සිනහ නගන දරු පැටිය කු ලබනාසිත දෙපල සතුනා දෙපල සතුනා ඇය පින්වන්තිය කිකියා සොම්නස දෙහ දෙහිම තියා දරු සම්පත පිළිබඳ සුබ ලකුණු මතුනා ලකුණු මතුනා මෝරණ සඳ කුන් සඳසේ කාලය ගත වී යන විට ඉපදෙන දරුවා පිළිබඳ ගැටලු මතුනා ගැටලු මතුනා මම නම් කැමති පුතේ කොට හිමි පවසනවා කවුරුන් මොකද ඒ අප දෙන්නාගේ වෙනවා යනුවෙන් බිරිඳ සිය හිමි සිත සනසනවා දෙදෙනා අතර මේ සංවාදය යනවා මම
මම කැමති පුතේ කුටයි දියණියක් නම් මෙපා හිමි සඳුන් නිතරම කියනවා ජීවනේ හුරතලෙන් වත බලා ආදරෙන් කවුරු ලැබුණත් මොකෝ අහනවා කවුරු ලැබුණත් මොකෝ අහනවා ජීවිතේ ඇරඹුමේ සුන්දරයි මේ ආමේ ආදරය තව තවත් දැනෙනවා නමුදු මේ පෙම්බුවන් හද සිඳුනු හැඟීමෙන් පුතෙක්මයි මට ඕන කියනවා පුතෙක්මයි මට ඕන කියනවා දස එකඩ මාසයක් ඇවෑමින් නිසි ලෙසට දරූපත රෝහලක සිදුනේ විස කෙලෙස මුව රදක ජයගනී නියදම දියණියකි ඕවෙදායිපදුනේ දියණියකි ඕවෙදායිපදුනේ පැමිණිමුත් පියතුමා අසායේ පනිවිඩය යන්තමින් වත් නොමැත හිනැහුනේ මහමෙරද පරදවන දරුසනේ හසටවත් නොමැත මේ රුදුරු සිත උනුනේ නොමැත මේ රුදුරු සිත උනුනේ බලන්න මේ රන් කැටියා සිතට සතුට දැනෙනවා උතුම් මව් පදවි ලැබිලා දෙතනේ කිරේරෙනවා දෙතනේ කිරේරෙනවා පොළොවතෙ මා සරු කරමින් ඇල දොල ගංගලනවා මගේ හිතත් අපරිමාන දරුසෙනෙහෙන් තෙමෙනවා දරුසෙනෙහෙන් තෙමෙනවා අහල පහල කොයි කවුරුත් දියණිය දෙස බලනවා ආදරේට හාදු දිදි තව සුරතල් කරනවා තව සුරතල් කරනවා එනමුදු හිමි සඳුරියඩයි නොමැතිය කිසි කතා මුහුණ පුරා කළුවලාය වහින්න ළඟ හිතා වහින්න ළඟ හිතා දෙවියන්ගේ කැමැත්ත මේ තරහ ගන්න එපා දෙවැනි පාර පුතෙක් ලැබෙයි ඉන්න සිනහ පපා ඉන්න සිනහ පපා කවුරු මොකද දරුවා අපේ සෙනෙහස දෙන්නගේමයි මේ බලන්න දුව වුණාට මුහුණ ඔබේ වගේමයි මුහුණ ඔබේ වගේමයි කළු ගල් බෑ උණු කරන්න කිසිහිත් පිත් නැති
සැලූ කඳුළු මදි වුණාය යන්න කෝප ගති යන්න කෝප ගති මිහිරි වදන් වියලී ගොස් කටුක වචන මතු වුණා සෙනෙහි කන්ද පුපුරා ගොස් පෙම ඈතට විසියුණා පෙම ඈතට විසියුණා පින්නතුනි මෙන්න මේ ආකාරයට ප්‍රේම සම්බන්ධතාවයක් මත විවාහ දිවියට ඇතුළත් වෙන මේ යුවළ කාලයාගේ වැමෙන් දල් සම්පත්තියක් බලාපොරොත්තු වෙන මොහොතේ මේ දෙපළ අතර ඉපදෙන දරුවා පිළිබඳව මේ විදිහට සංවාදයක් ඇති වුණා. ස්වාමි පුතණුවන් නිතරම කියන්නට පටන් ගත්තා, මම නම් කැමති පුතෙකුට කියලා, දුවෙක් නම් මට එපා කියලා. ඒත් මේ ස්වාමි දියණිය තමන්ට ඉපදෙන්නේ කවුරුණත් ඒ තමන්ගේම දරුවෝ නේද කියලා ස්වාමියාගේ හිත හදන්නට කටයුතු කළා. ඒ දරදඬු සිතනම් ඒ වදන් වලින් උනුනේ නෑ පින්නතුනි. මෙලෙස කාලය ගෙවිලා ගියා. දස මාසයක් කැවෑමෙන් මේ ලෝකයට උප්පත්තිය ලැබුවේ පුංචි දියණියක්. එදා පින්නතුනි මේ පණිවිඩය අහලා මේ පියා රෝහලට පැමිණියත් ඔහුගේ හිතේ නම් කිසිම සතුටක් තිබුණේ නෑ. කාලය ගතවීමත් සමගම මේ ඉපදුණු දරුවා නිසා මේ සොඳුරු කැදැල්ලේ නොයෙකුත් ගැටළු මතුවෙන්නට පටන් ගත්තා. එදා පින්නතුනි දෙන්නා සිනහ නැත අමනා පෙනී ඉන්නේ වන්නාන්තය සියලු දේවල් සිදුවන්නේ මේ අතර සිංගිති දියනිය ලෙඩ දුක් ගන්නේ අනියත සසරේ කෙලෙසද නියතව ඇය අඬනවා දෙදෙනාටම නැත නින්ද හිමි සඳ කෑගසයි ඉන්නට පුළුවන් දියනිය නලවාගෙන නිත කඳු ලැලි බැන්ද යම් තම් ඇස පියයි බිඳගෙන දුක් කන්ද හිමි සඳ එක පාසෙක ඇය දිය නිය ළඟය හිමගිනි කන්ද දැන් පුපුරන්නට ළඟය නොයෙකුත් දොස් පාරොස් බැනුමද හරි දිගය තිත්තයි ඇත්ත යායුතු ඒරුදු මගය හැඩුවත් සිංගිත් තියයටයි බනින්නේ ඒ සුරතලිටත් තරහිනි සිටින්නේ සිතුවිලි රාග ගිරගිනිගෙන දැවෙන්නේ ඒ ගිනි කඳත් ඇය හරහයි
කලන්නේ වරක් දිය නිය හඬයි වේදනාවෙන් පෙළී එය ඔහුට වදයක් සිත් දැනෙනවා නලව ගන්නට බැරිද අසන්නේ තව වරයි මම අරන් මහ පොළොවේ ගසනවා මම අරන් මහ පොළොවේ ගසනවා දෙවියනේ ඔබ නිදිද අසයින්නට හැකිද ලියට ලිය කුපිත වී නටනවා අසරණයි මවවරුන් අනාතයි දිය නිවරු මෙහෙම අයටත් පියා කියනවා අහන්න හිමිය නියයි ඔය විලස තොඩන්නේ පුංචි එකාලෝකය ගැන මොනවද දන්නේ අසනීපෙනි ඊයේ සිටන් කන්න බොන්නේ නෑ සසලයි මගේ හද මැදුරම නින්ද යන්නේ නෑ මොනවා වුණත් ඔබ තාත්තා සිතා බලන්න හොඳ නැහැනේ දුවට ඔහොම කතා කරන්න මෙවදන් ඔහුගේ සිත තව අවුල් කරනවා නොනිදන් මුළු රැතුන් යම පහන් කරනවා දුක් කරදර පීඩා මැද කාලේ ගත වුනේ අවුරුද්දක් දියනිට දැන් වයස පසු වුනේ මේ විදියට දෙදෙනා විවාහ වෙලා දරු සම්පත් ලබලා කාලය ගත වෙමින් ජන අතරතුර දියණියටත් වයස අවුරුද්දක් විතර සම්පූර්ණ වුණා. ඒ කාලය තුල ඉපදුණු දරුවා පිළිබඳව මේ අමු සැමදී යුවළ අතර නිරන්තරයෙන්ම රණ්ඩු සරුවල් ඇති වෙන්න පටන් ගත්තා. තමන්ට පුතෙක්මයි ඕනේ කියලා ඒ මතයේම හිටපු මේ ආදරණීය තාත්තා දියණිය දියා බලන්නේ වෛරකින් තරහවකින් යුක්තව කෙසේ හෝ වේවා මේ විදියට කාලයේ ගෙවිල යද්දී බිරිඳත් මේ දරුවාව ආරක්ෂා කරගනිමින් හැමදාම තමන්ගේ සැමියාත් එක්ක රණ්ඩු සරුවල් කරමින් කාලය ගත කරද්දී මේ ප්‍රශ්න නිසා බිරිඳත් අසනීප වෙනවා. දවසද්දා තමන්ගේ පුංචි දියණිය මහ ගෙදර නතර කරලා තමන්ගේ අසනීපයට බෙහෙත් ටිකක් ගන්න මේ ආදරණීය බිරිඳ රෝහල් ගත වෙනවා. අපි බලමු ඉන්පසු මොකද වෙන්නේ කියලා. සුපුරුදු සෙනෙහස හදේ හිරුවාගෙන අම්මා දියණිය ගෙන එන්නේ සසර පතා ලෙසටයි මිනිසුනි සංසාරේ අපි පැවිදින්නේ සංසාරේ අපි පැවිදින්නේ කොතැනින් එනවාද කොතැනට යනවද ඔබ අප කවුරුත්
නැදන්නේ නමින් තාත්තා ගුණ කඳ හිමි නැති රුදුරු මිනිස් තෙම ගොරවන්නේ රුදුරු මිනිස් තෙම ගොරවන්නේ උඹ විතරක් බාත් කාලා ආවද මම මේ තනියෙන් බඩගින්නේ කෝපගින්දරෙන් ඇවිලි ගත් නොහු මහතරහකිනි උපුරන්නේ මහතරහකිනි උපුරන්නේ ඔයාට පිස්සුද මම කෑවේ නැහැ ගිය පයින්ම ආ පසු එන්නේ ගෙට ගොඩවීලා දියනිතියාලා බතක් හොයන්නයි සැරසෙන්නේ බතක් හොයන්නයි සැරසෙන්නේ ජීවන ගමන දුක්කරදර කඳුළු හිමි සෑහෙන තරම් මිවසා යුතුයනිමි වටහාගත නොහැකමිනිසුන් පන්නින පිමි ඉන් පසු වූහරිය කවියෙන් ඔබට දෙමි බඳ බත්නු යන්නයිමි සැරසෙන්නේ හැලියට පයින් ගෙසුවායිමි වේගෙන් හරහට දිගට බිරිඳට ගුටි බැට දෙන්නේ අසරණ සිඟිත්තිය බියවි වැල වැළපෙන දියණිගේ හඬ තව තව නැගුණා අම්මට ගහපෝ පාරට දුව බිම වැදුනේ ඉසය දෝනිට හරියට රිදුනා ඉකී ගස ගසා ඉන් පසු දැරි විට හැඩුනා පිය සඳුනි ඔය විදියට ගහන්න එපා
හඬයි තරා ඉන්නම් බලන්න එපා පුපුරයි හෙතෙම කෝපෙන් වයි රයෙන් දපා නලවයි මව දියනේ රන් කඳ අඬන්න එපා මෙයාතර තවතාවත් කෝපෙකි හට ගත්තේ ගින්නක් විලස එය ඇවිලෙයි ඔහු චිත්තේ පැන්නා දුව ළඟට මොහොතකි එහි ඇත්තේ පොළොවේ ගසන්නයි ඇය උදුරාගත්තේ අම්මා බියව යට ගිරියෙන් මොර දුන්නා ඒ හඬ අසාදිය නිය ආපසු දුන්නා තරහව තව දුරට සිත තුළ මෝරන්නා මේ මනු සතුන්ටත් ඉරහඳ පායන් මේ ආකාරයට පුංචි දරුවන් නිසා අඹු සැමියන් අතර නිරන්තරයෙන්ම රණ්ඩු සරුවල් ඇතිවෙන්න පටන් ගත්තා. දවස් අද්ද මේ තාත්තා හොඳටම මත්පැන් පානය කරගෙන ඇවිල්ලා දියණිය වඩාගෙන සිටිද්දිම අම්මත් එක්ක රණ්ඩු කරන්න පටන් අරගෙන දිගට හරහට ගුඩි බැට දෙන්න පටන් ගත්තා. ඉපදිලා අවුරුද්දක් වගේ වුණු මේ පුංචි දියණිය මේ සියල්ලම දිහා බලාගෙන හිටියා. දියණියටත් දියණිය පිළිබඳවත් වෛරකින් පසු වුණු මේ තාත්තා අම්මගේ තුරුලේ හිටපු දියණිය උදුරා අරගත්තේ දියණිය පොළවේ ගහලා විනාශ කළ දාණ්ඩ. බයටපත් වුණු මේ අම්මා යටිගිරියෙන් කෑ ගහලා අඬපු නිසා දියණිය නැවතත් අම්මගේ අතට දුන්නා. තමන්ට තමන්ගේ සිතේ ඇතිවෙච්ච වෛර සිතනම් නැති වුණේ නැහැ. දස මාසයක් කුසේ දරාගෙන මේ ලෝකේට බිහි වුණු දා පටන් මේ පුංචි දියණිය තමන්ට විඳින්න උණු මේ අනුවේදනීය සිද්ධි සියල්ලක්ම කතා කරන්න පුළුවන් නම් මෙන්න මේ විදියට තාත්තකින් විමසාවි. ආදරයේ සෙනෙහස දයාව ලැබෙනවා වෙනුවට උපන්දා සිටන්ම වෛරසිතකින් මා දිහා බලන්නේ වෛරෙන් මා පිළිබඳව පෙළෙන්නේ මා කුමන වරදක් කරපු නිසාද කියන කාරණාව
මේ පුංචි දේනියට කතා කරන්න පුළුවන් නම් විමසා විකින කාරණාව ඔබට අපට අපි හැමෝටම සිතෙනවා ඇයි සුදු අම්මේ අම්මට ගැහුවේ තාත්තයි සැරවැර කරලා මාව වඩාගත් තෙත් හරි හයියෙන් අම්මා ඇඬුවේ කෑ ගහලා හරියට රිදුනා මට තව හැඬුනා එයා යන්නේ ඇයි අපි දමලා කියා දෙන්න මට ඇයි අර මූනම මාව දැකල කෝපෙන් පිරිලා පප්පුුව පැලේ මගේ අහන්නේ පාරන් ඔළුවරි දෙන වදබිම වැදිලා කෝතවඩිංගක් එතන සිඹින්නම් නාඩායින්න කොයිකි ගහලා අම්මා දෝනිව කරපින්නාගෙන මහගෙදරට ආවාදුවලා සාරදහම් කලියුගහිරු එලියට මල්සේ පරවීබිම වැටිලා මල්සේ පරවී බිම වැටිලා මල්සේ පරවී බිම වැටිලා මිනිසුන් දරුණුළු මල් පොඩි කරලලු පල අරගන්නේ සොඳුරු ගසේ මනොසුන්සකම් වැල් වැද ඇති දේසෙක පිය පදවිය රජ කරනු කෙසේ තිල්ලොව පියානෙනි සමාවෙන්න මට පුහුදුන් මම අහනවට මෙසේ දෑස්තියෙන අය ලොව නොදකිනම් සවන රැඳේවිද දම් රසේ සවන රැඳේවිද දහම් රසේ සවන රැඳේවිද දහම් රසේ දියනියරන් මහගෙදරට යනවා හඬ හඬ විස්තර පවසන්නේ පොළොවේ ගසන්නට ඒ කිරි කැටියා සැරසුණු හැටි විස්තර වන්නේ වෙන පිළිසරණක් නොමැති නිසයි ඇය පොලිසියට ගිය වැලි පැන්නේ පැමිණිල්ලක් කර සුන්දර දියණිය බේරා ගන්නයි අය දින්නේ පින්නතුනේ දියණියක් අරගෙන මහගෙදරට යන මේ ආදරණීය අම්මා තමන්ගේ දෙමව්පියන්ට සියලු විස්තර අඬා අඬා ප්‍රකාශ කරලා පිහිටක් පිළිසරණක් බලාගෙන පොලිසියේ පැමිණිල්ලක් දානවා. එදා පොලිස් නිලධාරීන් මේ දෙදෙනාවම පොලිසියට කැඳවලා පින්නතුනි අවවාද කරනවා මෙන්න මේ විදිහට. ලැබ කළ වැරදි ගැන වැටහෙන අවවාද සමගිව
සමාදානව යලි විහාද දියනිය වඩා ගෙන සෙනෙහසකින් යෝද ආවායුවල එය කෙතරම් අගනේද නිසසල පාලමුරය කතවීලායනවා ගමතිබුදේවොල් මඩුවක සිරි නරඹනවා කවුරුත් යුවල දැක්ක සතුටට පත් වෙන්නවා එනමුතුලොවෙහි අලුයට ගිනි පවතිනවා නිසල තැන සසලමයි සසල තැන නිසලමයි ඒ විලසමේ මිනිස් ජීවිතේ පතුල සංගවී සිටි මතු පිටින් සුන්දරයි මිලින මල් පිපෙන දිවි මාවතේ එළඹයි ළඟ දිනය සතුට කඳුලක් කරලා අසරණයි කිම්හාන සාගතේ දියනිනවා තබා නිදි ලොවෙහි සතපවා යයි නින්දට කිසිසකක් නැහැ සිතේ පියරු සුවඳ හමන සිඟිති මුහුණ සිඹිනවා රත්තරනේ නිදාගන්න සුවය දැනෙනවා අම්මා ළිඳට ගිය අතරේ ලොව කැරකෙනවා සැඟවී සිටි රකුසු තෙමේ එලියට එනවා නිවසට පුරාහඳ පහනකි අපේ දරුවෝ ඒ සිනහසට අද කවුරුද වින කෙරුවෝ නොමිනිස් කුහක මාවතකට මුල් පිරුවෝ පියපදවියෙහි සංසාරික නායකරුවෝ පිරිසෙනේ හස දුවගේ මුහුණේ ඉතිරෙනවා හද බැඳි වෛරයෙන් පියතුම නලිනියනවා කිරිබෝතලය එහි ආයුද යක් වෙනවා
සමග පොඩි දියනිට වස දෙනවා නිදි කර තබා දියනිය අඬන්නේ ලිඳ ළඟ තමාරෙදි ටික එය දුවන්නේ උතුරයි කටින් සෙම කාටද කියන්නේ යටි කිරිනුයි අම්මාක ගසන්නේ දිවියනි ලෝක පාලක දක්නට නැද්ද මිනිසුනි එන්නකෝ ළඟ කවු රුත් නැද්ද දෝනිට මොකද උනේ දැක්කේවත් නැද්ද ඇයි මට මෙහෙම උනේ කල මොන වරදක්ද ආදරණීය දියණිය කර පිට නම් එක පිම්මා වැඳ වැඳ දුක කියයි නිත කඳුලෙලි නම්මා නූතන ඉසාගෝතමි හිරුවලාවේ සැඟවුනා කරදියහා එක් වුණා සුවඳලා පලු ඒ පොඩි මල අකාලයේ පරවුණා අකාලයේ පරවුණා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බරෝගෝ විනස්සතු මාතේ භවත් නන්තරායෝ සුඛී දීගායෝ